motorbikes, services, spare parts. මේ සියල්ල වගකීමෙන් හා විශ්වාසයෙන් නිදු එකම බාලක් යටින් බලයලත් නියෝජිත brand enterprises පනදුර. SLFuture.lk YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් තම channel එක subscribe කරලා නැත්නම් දැම subscribe කරන්න. ඉතින් යමහා සමාගම විසින් මේ මාසයේ 21 වෙනිදා අලුත් bike release කරා. ඒ තමයි Episode version 3. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ bike series එකේ මේ Episode version 3 එක ගැන. ඉතින් මේ බයිකේ සීලුම් ෆීචර්ස් සහ මේ බජට් එකත් එක්ක බයිකේ තියෙන සීලුම් ෆැසිලිටිස් ගැන කතා කරනවා. ඉතින් අද කතරමු යමහා version 3 එක ගැන. යමහා සමාගම් විසින් 2019 රිලීස් කරපු බයික් එකක් විදියට යමහා Episode version 3 බයික් එක හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ බයිකේ ඩිසයින් කරද්දී මේ යමහා සමාගම ගොඩක් හිතලා තියෙන මේකේ ලුක් එක ගැන සහ මේක ඩිසයින් කරද්දී ගොඩක් ස්පෝර්ට් ටයිප් එකකට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේ බයික් එකේ ඉස්සරහෙන් සහ පැත්තෙන් බලන ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. කලින් නැත්තම් version 2 වලට මේ version 3 එකේදී බයිකේ ඩිසයින් එක ගැන ලොකු විශේෂතාවක් දක්වලා තියෙනවා යමහා සමාගම. ඉතින් මේකේ ටෑන්ක් එක, ඒ වගේම මේ ටෑන්ක් එකේ බෙදෙන කවුලින්, මඩ්ගාඩ්, ඒ වගේම මේකේ හෙඩ්ලයිට් වෙනස් කරලා වෙනම ඩිසයින් එකකින් තමයි මේ බයිකේ රිලීස් කරලා තියෙන්නේ. ඉතින් මේ යමහා සමාගම් විසින් මේ Episode version 3 බයිකේ හඳුන්වා දීලා තියෙන Lord of the Street කියන නමින්. ඉතින් මේකේ අපි මුලින්ම මේකේ එන්ජින් එක ගැන කතා කරොත් කලින් නැත්තම් version 2 එකයි version 3 එකයි ගත්තට පස්සේ මේකේ එන්ජින් එකේ කිසිම වෙනසක් සිද්ධ වෙලා නැහැ. එකම සිලින්ඩර් කැපැසිටි එක 149 cc කියන සිලින්ඩර් කැපැසිටිකින් තමයි මේක රිලීස් වෙලා තියෙන්නේ. එතනින් එහාට මේකේ එන්ජින් එකේ පිටතින් එන කවුලින් වල චූටි චූටි වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. එතනින් එහාට කිසිම වෙනස්කමක් වෙලා නැහැ මේ එන්ජින් එකේ මේ version 3 එකේ සහ version 2 එකේ. මුලින්ම මේ Yamaha Episode version 3 බයික් එකේ විශේෂාංගයට කතා කරන්න කලින් අපි මේ කතා කරමු මේ බයික් එකේ version 2 එකට වඩා version 3 එකේදී මොනවද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම කතා කරද්දී අපි මේ digital meter එක ගැන. ඉතින් වෙන බයික් වල නැත්නම් කලින් release වෙච්ච බයික් වල ආවේ අපිට සුදු පාට තිර එක කළු පාට අකුරින් තමයි meter set එක ආවේ. ඉතින් මේ පාර ඇවිල්ලා තිනවා කළු පාට තිර එක සුදු පාට අකුරින් display වෙන විදියට වෙනම meter panel එකක්. ඉතින් මේ විදියට design කරලා තියෙන මේ meter panel එක නිසා බයික් එකට look එකක් වගේම රාත්‍රියේ නැත්නම් රෑට ගොඩක් පැහැදිලිව මේ කියන මීටර් එක කියවා ගැනීමට සහ මේ මීටර් එක හොඳටම බලා ගන්න මේ හරහා පුළුවන් වෙලා තියෙනවා. ඊට පස්සේ Yamaha Episode version 3 බයික් එකේ අලුතින් ඇඩ් වෙලා තියෙන මොනවාද කතා කරොත් මේකේ බ්‍රේක් වලට විශේෂණක් දෙන්න පුළුවන්. ඉතින් 1 channel ABS braking system එකක් තමයි මේ version 3 බයික් එකට මේ manufacture කරලා තියෙන්නේ. ඉතින් කලින් බයික් එක release වුණේ නැහැ ABS. ඉතින් මේ බයික් එකේ නම් version 3 එකට ABS ලබා දීලා තියෙනවා. ඒ වගේම බයික් එකේ ඉස්සරහෙන් බලන ඕනම කෙනෙක්ට පේනවා මේ බයික් එකේ ටෑන්ක් එකේ දෙපැත්තේ තියෙන කවුලින් දෙකට ඉස්සරහෙන් නිකල් කලර් එකෙන් නිකල් පාටින් ලස්සන කවුලින් දෙයක් ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඒ කවුලින් දෙකෙන් බයික් එකේ ඉස්සරහෙන් බලන කෙනෙක්ට බයික් එකට ගොඩක් හොඳ ලුක් එකක් ලබා දීලා දෙනවා බයික් එක බලන කෙනෙක්ට. ඉතින් ඒකෙන් යම් තාක් දුරට මේ බයික් එකට අමුතු ලුක් එකක් වගේම අමුතු ලස්සනක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ සයිලන්සර් ගැන කතා කරොත් කලින් බයික් එක නැත්තම් version 2 එකට වඩා මේ version 3 එකේ සයිලන්සර් එකේ ඩිසයින් එක වෙනස් වෙලා තියෙනවා. නැත්තම් සයිලන්සර් එකේ කව එකේ ඩිසයින් එක වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම බයික් දෙක නැත්තම් version 2 සහ version 3 බයික් එක එකට තියලා බලන ඕනෙකට පේනවා නැත්තම් දන්න කට්ටිය දන්නවා මේ version 2 එකේ මේ version 3 එකේ ඇවිල්ලා තියෙන මඩ්ගාඩ් එක නැත්තම් මඩ්ගාඩ් එකේ පොඩි වෙනස්කම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් version 2 එකේදී මඩ්ගාඩ් එක එන විදිහට නෙමෙයි මේ version 3 එකේදී මඩ්ගාඩ් එක රිලීස් වෙලා තියෙන්නේ. ඉතින් ඊළඟට කියන්න ඕන විශේෂ කාරණයක් තමයි මේකේ සීට් එක. ඉතින් සීට් එක දකින්නවට පේනවා කලින් රිලීස් වෙච්ච බයික් එකේ සීට් එක කොටස් දෙකකට තමයි ආවේ version 2 එකේදී. ඉතින් මේ version 3 එකේදී මේක තනි සීට් එකක් දැන් ඩිසයින් කරලා තියෙන. ඉතින් ඒ හරහා මේකේ පිටිපස්සේ ආසනය ඉන්න කෙනාට මේකේ ගොඩක් කම්ෆර්ටබල් වගේම ලොකු ඉඩක් ලබා දෙලා තිනවා පිටිපස් සීට් එකේ ඉඳ ගන්න කෙනාට. ඉතින් ඒක නිසා මේ බයික් එකේ ගමන් කරන කට්ටියට ගොඩක් ලොකු පහසුවක් ලබා දෙලා තිනවා මේ බයික් එකේ සීට් එකේ ඩිසයින් එකත් එක්ක. ඉතින් ඊළඟට කතා කරන්න ඕන දේ තමයි මේ බයික් එකේ හෙඩ් ලයිට් එක ගැන. ඉතින් version 2 එකේදී ආපු ඩිසයින් එකට වඩා හාත්පසින්ම වෙනස් ඩිසයින් එකක් තමයි මේ version 3 එකේදී හෙඩ් ලයිට් ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම කලින් රිලීස් වෙච්ච බයික් එකේ
නැත්නම් version 2 එකේ තියෙන ඉස්සෙච්ච බයිකේ තියෙන headlight type එක නෙමෙයි මේ version 3 එකේ තියෙන්නේ. ඉතින් මේකේදී LED headlight එක තමයි version 3 එකට යොදාගෙන තියෙන්නේ. Episode version 2 bike එකසයි Episode version 3 bike එක ඉදිරිපසින් බැලුවාම ඔයාලට පේනවා මේකේ headlights දෙකේ යම් කිසි වෙනසක් වෙලා තිනවා. මේකේ design එක හැඩේ වගේම මේකේ ප්‍රමාණයේත් යම් කිසි වෙනසක් වෙලා තිනවා. ඉතින් මේ දෙක නම් ගොඩක් සැලකිය යුතු දෙයක් නෙමෙයි. ඒ වුණාට සාමාන්‍යයෙන් මේකේ version 2 එකට වඩා මේ version 3 එකේදී headlight එකේ ප්‍රමාණය සැලකිය යුතු මට්ටමින් කුඩා වෙලා තියෙනවා. ඉතින් මෙච්චරලා මම කතා කරේ මේ bike එක නැත්නම් version 3 එකට අලුතෙන් add වෙලා තියෙන මොනවද කියලා. ඉතින් මෙතනින් අහට කතා කරමු මේ bike එකේ ඉන්න මොනවද features කියලා. සාමාන්‍යයෙන් මේ bike එකත් release වෙලා තියෙන මොනවද තියෙන features කියලා කතා කරමු මෙතනින් අහට. ඉතින් වෙනද වගේම තනි cylinder එකක් valves දෙකක් සහිත 149cc engine එකක් තමයි මේ version 3 bike එකත් release වෙලා තියෙන. ඉතින් මේකේ engine එක වෙනද වගේම තමයි මේ manufacturer design කරලා තියෙන්නේ. ඉතින් මං කලින් කිව්වා වෙනද වගේම නැත්තම් version 2 එක වගේම තමයි මේක engine එක design කරලා තියෙන්නේ. නැත්තම් release වෙලා තියෙන වෙනස්කම් කියලාක් නැහැ කියලා. ඉතින් එතනින් එහාට තවදුරටත් මේ engine එක ගැන කතා කරොත් මේක engine එකේ cooling system එක විදිහට කරන්නේ air cooled system එකක්. ඒ වගේම starting විදිහට safe start විතරයි තියෙන්නේ. ඒ වගේම මේකේ drive type එක නැත්තම් transmission type එක chain drive නැත්තම් chain එක කරා තමයි මේ engine එකේ බලය රෝදවෙත ලබා දෙන්නේ. ඒ වගේම මේකේ පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 45ක දුරක් ගමන් කරන්න පුළුවන් කියලා තමයි කම්පැනි ගණන් සඳහන් කරන්නේ. ඉතින් මේකේ ට්‍රාන්ස්මිෂන් නැත්තම් මේකේ ගියර් බොක්ස් ගැන කතා කරොත් වේග පහක ගියර් බොක්ස් නැත්තම් වේග පහක ගියර් පද්ධතිය තමයි මේ version 3 එකත් එක්ක release වෙන්නේ. ඉතින් version 2 එකත් release වෙන්නේ වේග පහක නැත්තම් 5Gs speed ගියර් බොක්ස් එකක්. ඉතින් මේකෙත් වේග පහක ගියර් බොක්ස් එකක් තමයි මේ version 3 එකත් එක්ක design කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ bike එකේ නැත්තම් version 3 එකේ විශේෂණයක් දෙන්න පුළුවන් මේකේ braking ගැන කතා කරාට පස්සේ මේකේ braking release වෙලා තියෙන අලුත් system එකක් විදිහට ABS විදිහට one channel ABS එකක් විදිහට තමයි මේකේ version 3 එකේ brake release වෙලා තියෙන්නේ. ඉතින් කලින් release වුණ bikes වල ABS තිබෙනවා. ඉතින් මේ bike එකේ ABS තියෙනවා. ඉතින් ඒ හරහා ගොඩක් ලොකු සේෆ්ටියක් තියෙනවා මේ බයික් එක ගමන් කරන කට්ටියට වගේම බයික් එකට. ඒ වගේම ඩිජිටල් කන්සෝල් එකකුත් මේ බයික් ඇතුලේ රිලීස් වෙලා තියෙනවා. උපරිම වේගය පැයට කිලෝමීටර් 112ක් විතර තමයි මේ කම්පැනි සඳහන් කරන්නේ. ඒ වගේමගේ බොඩි ටයිප් එක ස්පෝර්ට් නේකඩ් බයික් එකක් විතර තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේමගේ චැසි ටයිප් එක ගැන කතා කරොත් ඩයිමන්ඩ් කියන චැසි ටයිප් එකට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේ චැසි ටයිප් එක ගොඩක්ම වැදගත් වෙනවා මේ බයික් එකේ බැලන්ස් එකට සහ මේ බයිකේ ඉන ඩිසයින් එකත් එක්ක මේ බයික් එක හසුරවන්නට. ඉතින් මේ යොදාගෙන තියෙන චැසි ටයිප් එක නැත්නම් බොඩි ටයිප් එක මේ කියන දෙකම ගොඩක් ලොකු උදව්වක් දීලා තිනවා මේකේ බයික් එකේ බැලන්ස් එක රඳවා ගන්න. ඒ වගේම මේ බයික් එකේ සස්පෙන්ෂන් කතා කරොත් ලොකු තැනක් දෙන්නේ නැහැ සස්පෙන්ෂන් කතා කරද්දී. ඉතින් මම මේකේ බයික් එකේ සස්පෙන්ෂන් නිකන් සාමාන්‍ය විදිහට කියන්නම්. ඉතින් මේකේ ෆ්‍රන්ට් සස්පෙන්ෂන් සඳහා ටෙලිස්කෝපික් ෆෝක් එකක් වගේම රියර් සස්පෙන්ෂන් සඳහා සුයින් නම් ලින්ක් සස්පෙන්ෂන් එක තමයි නැත්නම් සරලව කියනවා නම් මොනෝෂොක් එකක් තමයි මේ බයික් එකට ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ බයික් එකේ නැත්නම් version 3 bike එකේ ඉලෙක්ට්‍රිකල් මොඩල් ගැන කතා කරොත් මම කලින් කතා කරා මේකේ මීටර් පැනල් එක ගැන. ඉතින් මම ඉතින් දිකුවා මේ මීටර් පැනල් එක කොහොමද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම මේකේ හෙඩ් ලයිට් එක සහ මේකේ ටේල් ලයිට් එක දෙකම එන්නේ LED ලයිට් විදියට. ඒ වගේම මේකේ බැටරි එක එන්නේ සීල් නැත්නම් සීල් කරපු බැටරි විදියට තමයි මේ බැටරි එක රිලීස් කරලා තියෙන්නේ. ඒ වගේම බැටරි කැපැසිටි එක 12 වෝල්ට් වගේම ඇම්පියර් 4ක බැටරියක් තමයි මේ Yamaha Episode version 3 bike එකත් එක්ක රිලීස් වෙලා තියෙන්නේ. ඒ වගේම මේකේ බයික් එකේ ටයර්ස් ගැන කතා කරොත් කලින් රිලීස් වෙච්ච version 2 වගේම තමයි මේ version 3 එකේ ටයර්ස් උත් වෙනසක් දෙලා නැහැ. ටයර්ස් වල සයිස් එක ඒ විදිහටමයි රිලීස් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ටයර් වල ටයිප් එක විදිහට කතා කරොත් ටියුබ්ලස් ටයර්ස් විදිහට තමයි මේ version 3 bike එකත් එක්ක ලැබිලා තියෙන්නේ. ඒ වගේම මේකේ මම කලින් කතා කරා ABS නැත්නම් one channel ABS system එකක් තියෙනවා කියලා brake system එක. ඉතින් මම කතා කරේ නැහැ මොනවද ඉස්සරහා තියෙන brake සහ පිටිපස්සේ brake සඳහා දාගෙන තියෙන්නේ කියලා. ඉතින් මේකේ front brake සඳහා disc එකක් වගේම rear brake සඳහා disc එකක් තමයි දාගෙන තියෙන්නේ. ඉතින් මේකේ front brake එක ඉස්සරහට ABS නැත්නම් one channel ABS module එකක් මේ කියන Yamaha සමාගම් විසින් design කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ fuel tank එක ගැන කතා කරොත් ලීටර්ස් 12ක ෆුවල් ටැංක් එකක් තමයි Yamaha Episode version 3 bike එකට ලැබිලා තියෙන්නේ. ඉතින් මේකේ රිසර්ව් ටැංක් එක 2.5 ලීටර්ස් විදිහට තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් මේකේ ෆුල් නැත්නම් ටෝටල් කැපැසිටි එක 12 ලීටර්ස් විදිහට තමයි මේ කම්පැනි එක රිලීස් කරලා තියෙන්නේ. ඉතින් අවසාන වශයෙන් මේ Yamaha Episode version 3 bike එකේ ફીචර්ස් ගැන කතා කරොත් මම කලින් කිව්වා මේකේ one channel ABS module එකක් තියෙනවා. ඒ වගේම මේකේ odometer, fuel judge meter, trip meter,
ටැකෝමීටර් ස්පීඩ් මීටර් කියන සීරුමද මීටර්ස් ටික මේක ඩිජිටල් මීටර්ස් විදිහට තමයි මේ බයික් එකට ලැබිලා තියෙන්නේ. ඉතින් මම දැන් කතා කරා මේ වර්ෂන් 2 එකට සාපේක්ෂව වර්ෂන් 3 එකේදී ඇඩ් වෙලා තියෙන අලුත් ඔප්ෂන් වගේම මේ වර්ෂන් 3 එකේ සීනෝ ෆීචර්ස් ගැන සරලව නැත්තම් පැහැදිලිව විස්තරයක් කරා. ඉතින් මේ වීඩියෝ එකෙන් කාටද පුළුවන් වෙ කියලා හිතනවා යම්තාක් දුරට හෝ මේ බයික් එක ගැන දැනගන්න, මේ බයික් එක කොච්චර දුරට සාර්ථකද කොච්චර දුරට හොඳද කියලා දැනගන්න. ඉතින් මට දැනෙච්ච ලුක් ඇන් ෆීල් අනුව මේ බයික් එක සාමාන්‍ය හොඳ බයිකයක්, ඒ වගේම හොඳ පිකප් එකක්, හොඳ බයිකයක් කියන්න පුළුවන්. ඉස්සරහට මේ බයික් එකේ ස්පීඩ් ටෙස්ට් එකක් වගේ වීඩියෝ එකක් ගේන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයාලට ඕනම ප්‍රශ්න ඇතිවන නම් පල්ලෙන් කමෙන්ට් කරන්න, ඕන දෙයක් අහන්න, යම් දෙයක් වැරදිලා තියෙනවා නම් අඩුපාඩුලා තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒ දේවල් අනිවාර්යෙන් කියන්න. ඉතින් අද අපි කතා කරා Yamaha version 3 එක ගැන. ඉතින් මේ බයිකේ සීලුම් ෆීචර්ස් ගැන කතා කරාද? ඉතින් මේ වීඩියෝ කාටද වැදගත් කියලා හිතනවා අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, අනිවාර්යෙන් SL Project channel එක subscribe කරන්න. ආයි තලිතට පස්සේ හම්බෙමු. It's like we want to see